කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැත්නම්. ඒ වගේම පාඩම් කරන්න පටන් ගන්නදී කම්මැලි කියලා හිතනවා නම් web එක ඉවර වෙනකම් බලන්න. විශේෂ කරුණු පාඩම් කරන ටෙක්නික්ස් තියෙනවා. ඒවා කොහොමද හරියට අඳුනගන්නේ? ඒ ටික කොහොමද පිළිපදින්නේ? ඊට පස්සේ විශ්වාස කරන්නත් බැරි විදිහට මේ විශේෂ කරුණු අපේ මොලේක අපදාවලා අපිට ඕනේ වෙලාවට ආයෙ දෙන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලුවොත් ඔයගලන්ට අවබෝධ කරගන්න පුළුවන්. ආදරෙන් පිළිගන්නවා ටග්‍රේන්ස් විරකස් channel එකට ගොඩනැගෙන ඔබලා හැමෝම. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ තව චුටි දෙයක් තියෙනවා. මේක හරිම වැදගත්. නිතරම අපි කරන දේ තමයි අපේ ස්කිල් එක වෙන්නේ. අපි හිතමු මෙහෙම අපි නිතරම රස කෑම හදන්න හරි කැමතියි. ඉතින් අපි ඒ ගැන කරුණු හොයනවා, අලුත් දේවල් හදනවා. ටික දවසක් යද්දී මාස දෙකක් තුනක් අවුරුද්දක් විතර යද්දී අපි මේ උයනවා කියන දේට හරි ආස වෙලා ඒක පුහුණුවක් විදිහට දිගටම කරලා ඒක අපේ ස්කිල් එක වෙනවා. මේක හැම දෙයකටම ජීවිතේ හැම දෙයකටම ඒ විදිහමයි. මේක නෙගටිව් සයිඩ් එක ගත්තොත් ඔයා නිතර කෙලං කියන අනුන්ගේ වැරදි හොයන, ගෙවල් ගන්න නිකන් ඇවිදින කෙනෙක් නම් නිතර කරද්දී මේක පුහුණුවක් වෙනවා. එතකොට ඒක තමයි වගේ බෑඩ් ස්කිල් එක. ඉතින් මේක අධ්‍යාපනයේ පැත්තට ගත්තොත් අපි දවසේ පැය කිහිපයක් අධ්‍යාපනයේ වෙනුවෙන් මුළු හිතින්ම අවධානය යොමු කරලා ඒක කරගෙන ගියොත් නිරන්තර පුහුණුව ස්කිල් එකක් බවට පත් වෙනවා. එතනදී අපි නොදැනුවත්වම විෂය කරුණු ගැන ප්‍රවීණතාවයකට පත් වෙලා විභාගවලදී මුණ දෙද්දී හරිම ලේසියෙන් ඒවයින් ජය ගන්න පුළුවන් වෙනවා. හරි අපි වීඩියෝ එකට. අපි හැමෝම වගේ ඇඳට ගිහිල්ලා පොත් කියවලා තියෙනවා. ඇඳට ගිහිල්ලා පොත් කියවනකොට වුණ දේවල් ගැන මතකත් ඇතිනේ. ඇයි අපිට එහෙම වුනේ? බලන්නකො ඇඳට ගිහිල්ලා විශේෂයෙන් අධ්‍යාපන කටයුතු කරද්දී නවකතාවක් හිටිකතාවක් වගේ දෙයක් කියවද්දී නම් කමක් නැහැ. නමුත් විශේෂයෙන් අධ්‍යාපන කටයුතු කරන්න ඇඳට පොත අරන් ගියාට පස්සේ වෙන දේ බලන්න, ඒ වගේම ඒ දේ වෙන්නේ ඇයි කියලා දැනගත්තොත් ඔයා ඇඳට යන්නේ නැහැ. අපි එකත් බලමු. ඇඳ කියන්නේ අපි නිදාගන්න තැන. ඉතින් අපි පාඩම් කරන්න ඇඳට ගිය ගමන්ම අපේ මොළය අනිකුත් ඉන්ද්‍රියන් වෙත පණිවිඩය නිකුත් කරනවා. දැන් වාට නිදාගන්න සුදුසු ඊට අවශ්‍ය වටපිටාව සලසන්න, සිරුර ඒ දෙයට හැඩගස්සන්න කියලා. පොතක් අතට අරන් ඇඳට ගියාම ඉක්මනින් අපිට නිින්ද යන්නේ අන්න ඒ නිසයි. අන්න ඒකයි මේසයක පාඩම් කරද්දී නිදිමත නැතුව වැඩි වේලාවක් අපිට පාඩම් කරන්න පුළුවන් වෙන්නේ. ඕනෙම විෂයක තියෙනවා අමාරු විෂය කරන. සමහරවිට අපිට ග්‍රහණය කරගන්න අමාරු විෂය කරනවා. මේකට පොන්චි දෙයක් කරන්න බල. මේක හරිම ඉන්ට්‍රස්ටිං වැඩක්. ඔයාලට ඕන වෙන්නේ වයිට් බෝඩ් එකකුයි වයිට් බෝඩ් මාකර් පෙන් එකකුයි විතරයි. Tamanට අමාරු දේ තවත් කෙනෙකුට උගන්වනවා කියලා හිතාගෙන ප්‍රසන්ටේෂන් එකක් කරන්න. එතන තවත් කවුරුත් ඉන්න ඕනේ නැහැ. Taman තනියම තව කෙනෙකුට උගන්වනවා කියලා හිතාගෙන මේ කරන ප්‍රසන්ටේෂන් එකෙන් අර හොන්තට මේ විෂය කරුණු ටික මතක තියෙනවා. හිතන්නකො ගුරුවරේ කොහොමද මෙච්චර දෙයක් හරිම ලේසියෙන් පහසුවෙන් ඔයගලන්ට උගන්වන්නේ. ඒ තමයි නිරන්තර පුහුණුව. නිතර ප්‍රසන්ටේෂන් එක කරලා ඒගොල්ලන්ට ඒක ස්කිල් එකක් වෙනවා. ඉතින් අමාරු විෂය කරුණු වලට මෙන්න මේ විදිහට වයිට් බෝඩ් එකක් යූස් කරලා ප්‍රසන්ටේෂන් එකක් කරන්න පුළුවන්. Present continuous and present perfect. I'm going to start with present simple. මේ තියෙන විදිහට ප්‍රසන්ටේෂන් එකක් කරලා අමාරු විෂය කරුණු ඉතින් අපි ලේසියෙන් මගේ පුතාලා මතක තියාගන්න විදිහ. ඉතින් ඕගොල්ලන්ටත් මේක කරන්න පුළුවන්. බලන්නකෝ. අපි පොඩ්ඩක් ඔයාගේ පොත් මේසෙ දිහා බලමුද. කොච්චර සංසුන් මනසකින් මේ මොහොතේ හිටියත් පොත් මේසේ අවුල් වෙලා පෑන් පැන්සල් හැමතැනම පොතපතක් හොයාගන්න බැරි නම් පැටලෙච්ච නෝවල් බෝලයක් වගේ ඔයාගේ මනසත් පැටලෙන ගන්නවා. එතකොට හරියට විෂය කරුණු වලට අපිට අවධානය යොමු කරගන්න බැරුව යනවා. පාඩම් කරන තැන මේසෙ පිරිසිදු කරලා පෑන් පැන්සල් පොත් පිළිවෙලකට තිබ්බම හිතට නිදහස් පරිසරයක් හැදෙනවා. එතකොට අපිට ඉතාම හොඳින් කරන දේට අවධානය දෙන්න පුළුවන් වෙනවා. පාසල් පොත්, උපකාරක පන්ති පොත්, නිබන්ධන, ප්‍රශ්න පත්‍ර, අනෙකුත් පාසල් උපකරණ નિયમિત ස්ථානවල තිබ්බම පාඩම් කරන්න ආස හිතෙනවා. පිරිසිදුව පිළිවෙලට තියෙන පොත් මේසේ දකිනකොට අපිට පාඩම් කිරීමට අවශ්‍ය කරන උත්තේජනය ලැබෙනවා. ඔයාලට එකපාරේ ඉවර කරගන්න විෂයන් කිහිපයක් තියෙනවා නම් ඒ හැම පොතක්ම මේසෙදී තියාගත්තොත් මේ දේ තමයි වෙන්නේ. විෂයන් කීපයක වැඩ කොට ගහලා තියෙනකොට එකවර ඒ පොත් සියල්ලම ළඟ තියාගත්තොත් අපි නොසන්සුන් වෙනවා. එක වැඩක් කර කර ඉන්න අතරතුරේ කරන්න තියෙන තවත් වැඩ දැක්කම අපි අරමුණක් නැතිව එහෙට මෙහෙට අපේ අවධානය යොමු කරනවා. ඒත් වරකට කරන්න තියෙන નિયમિત එක් විෂයක් පමණක් තෝරගෙන ඒක ඉවර කරලා තවත් විෂයකට අවධානය යොමු කළොත් කලබල නොවි වැඩ ටික ඉක්මනට පිළිවෙලට කරන්න පුහුණුවක් ඇති වෙනවා. එක වැඩක් નિયમિત විදියට අවසන් කරගත්තට පස්සේ ලැබෙන උත්තේජනෙන් ඉතිරි වැඩ ලේසියෙන්ම කරගෙන යන්න පුළුවන් වෙනවා. ස්වභාවයෙන්ම අපේ මනස නොසන්සුන් වෙනවා වැඩ ගොඩක් කරන්න තියෙනවා දැක්කාම. ඒ නිසා වරකට එක් විෂයක් බැගින් අරගෙන ඒක නිම කරන්න. අපේ ජංගම දුරකථනය ලැප්ටොප් එක මේ දවස්වල නැතිවම බැරිත් ඇතුවත් බැරි ඩිවයිසස් දෙකක්. ඉතින් ගොඩක් වෙලාවට විෂය කරුණු වලට අධ්‍යයන කටයුතු වලට මේ දෙක අපිට උදව් කරත් අපි අනිසි විදියට මේක ප්‍රයෝජනෙට ගන්න නිසා ප්‍රයෝජනෙට මේ අනිසි විදියට පාවිච්චි කරන නිසා අධ්‍යාපන කටයුතු වලින් අපි යම් තාක් දුරට බැහැරට යමින් සිටිනවා. ඉතින් ලැප්ටොප් එක සහ දුරකථනය අනිසි විදියට වඩා බලපෑම් කරනවා නම් අනවශ්‍ය විදියට ඔයා ඒකට ඇබ්බැහි වීමට යනවා නම් මෙන්න මේ දේ කරලා බලන්නකෝ. අපි කැමති දෙයට හැමතිස්සෙම අපි ඇබ්බැහි වෙනවා. දුරකථනයත් ඒ වගේ. පාඩම් ක්‍රමින් ඉන්න අතරතුර අපි මනස අපිට බලපෑම් කරනවා දුරකථනේ බලන්න කියලා. අලුත් මෙසේජස් බලන්න, අලුතින් දාපු පෝස්ට් එකකට ලයික් කමෙන්ට්ස් කොච්චර ඇවිල්ලාද කියලා බලන්න, යාළුවොත් එක්ක chat කරන්න, ඔය වගේ නොයෙකුත් හේතු නිසා අපි ෆෝන් එක අල්ලනවා. මේක හරියට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා වගේ වැඩක්. මේකට අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි පාඩම් කරන්න පටන් ගන්නකොට ෆෝන් එක ස්විච් ඔෆ් කරලා පැත්තකින් තියෙන එක. අයත් බලන්න ස්විච් ඔන් කරන්න ඕනේ නිසා අපිට පොඩ්ඩක් ෆෝන් එකකින් ඈත් වෙලා ඉන්න පුළුවන්. මේ තියෙන්නේ තවත් හොඳම ක්‍රමයක්. පාඩම් කරන්න පටන් ගන්නකොට රබර් බෑන්ඩ් එකක් අතට දාගන්න. පාඩම් කරන අතරතුර ඔයාට ෆෝන් එක බලන්න හිතෙන හැම වාරයකදීම මේ රබර් බෑන්ඩ් එක තදින් ඇදලා අතාරින්න. ඒක හරියට ඔයා ඔයාට දෙන දඬුවමක් වගේ. ටික දවසක් පුහුණු කරනකොට ඔයාගේ මොලේ පණිවිඩ නිකුත් කරනවා පාඩම් කරන අතරතුර අනවශ්‍ය විදියට ෆෝන් එක අල්ලන්න හැදුවොත් මේ විදිහේ දඬුවමක් ලැබෙනවා කියලා. ඔන්න බලන්නකෝ තවත් ක්‍රමයක්. ෆෝන් එකට හිත යන හැම වතාවකදීම කොලේක ලියන්න මම ෆෝන් එක අල්ලන්නේ නෑ කියලා. එහෙම ලියපු ගමන් ආයෙ පාඩමට යොමු වෙන්න. අන්තිමට බලන්න මේ විදිහට ඔයා කීපාරක් ලියලාද කියලා අවබෝධ කරගන්න කොච්චර ප්‍රමාණයක් අපි ෆෝන් එකට ඇබ්බැහි වෙලාද කියලා. ටික දවසක් යනකොට ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ හිත පාලනය කරගන්න. ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි ෆෝන් එක ස්විච් ඔෆ් කරලා අම්මට තාත්තට වැඩිහිටියෙකුට දීලා පාඩම් කරන අතරතුර ඒක ඔයාගේ අතට දෙන්න එපා කියලා කියන එක. සංගීතයට පුළුවන් අපේ අධ්‍යාපන කටයුතුට උදව් කරන මේකත් පොඩි ටිප් එකක්. හිතන්නකෝ අපිට දුක හිතෙන සින්දුවක් ඇහෙනකොට අපිට දුක හිතෙනවා, ඇඬෙනවා, සමහර වෙලාවට කඳුළු පෙරෙනවා. සතුට හිතෙන සින්දුවක් නම් අපේ සතුට දැනෙනවා. ඩාන්ස් කරන්න පුළුවන් වේග රිද්ම සින්දුවක් නම් අපි ඩාන්ස් කරනවා. මේ විදිහට වෙන්නේ මේ ගීතයේ තියෙන හර්ට්ස් ප්‍රමාණය, තරංග රටාව මෙන්න මේක අපේ මනස සහ අපේ මොළය උද්දීපනය කරන නිසා. මේක කොච්චර දුරට ඇත්තක්ද කියලා හිතේ soft music for studies කියලා YouTube එකේ සර්ච් කළොත් අධ්‍යාපන කටයුතු වලට උදව් කරන සංගීත කණ්ඩ සහිත මේ වගේ වීඩියෝ වලට views මිලියන ගණන් තියෙනවා. පාඩම් කරනකොට අපේ brain එක stimulate කරන ශබ්ද තරංග රටාවල් ඇතුළත් වීඩියෝස් ඕනිතරම් තියෙන නිසා අන්න ඒ වගේ soft music එකක් background music එකක් විදියට වාදනය වෙන්න ඇරියම ඔයාට මානසික සුවපහසුවක් දැනිලා පාඩම් කරන දේවල් ඉතා හොඳින් මතක හිටිනවා. හැබැයි තවත් සමහරු කැමති කිසිම ශබ්දයක් නැති නිදහස් වටපිටාවක පාඩම් කරන්න. මද ආලෝකයෙන් පොත්පත් කියවනකොට අධ්‍යාපන කටයුතු කරනකොට ඒක ඇසල සෞඛ්‍යයට හොඳ නැහැ කියලා අපි දන්නේ. හැබැයි තව පැත්තක් තියෙනවා. මද ආලෝකයේ ඉගෙන ගන්නකොට මේ විෂය කරුණු අපේ මොළයේ ගබඩා වෙන්න ඇති පුංචි රහසක් තියෙනවා. මද අඳුරේදී අපේ මොළයේ පණිවිඩ නිකුත් කරන්නේ ඒ සිරුරට විවේකයක් ලබා දිය යුතු අවස්ථාවක් විදියටයි. ඒ නිසා අපිට පරිසරයේ අඳුර තියෙද්දී අපි පාඩම් වැඩවලට මනස මෙහෙවන්න හැදුවත් ඉතා ඉක්මනින් නිදිමත එන්නේ මොළයේ සහ මනස එකතු වී විවේකය ලබා ගන්නා ලෙස අපිට කරන බලපෑම නිසායි. ඒත් රාත්‍රියේදී වුවත් හොඳ ආලෝක තත්ත්වයක් යටතේ පාඩම් කරන්න පටන් ගත්තම දිගු වේලාවක් නිදිමතකින් තොරව පාඩම් කටයුතු වල නියැලෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි එක දිගට පාඩම් කරගෙන යනවා. මෙහෙම කරනකොට වෙන්නේ මම උදාහරණයක් කියන්නම්. ස්පොන්ජ් එකකට අපිට වතුර දාපුවාම ඒකට උරා ගන්න ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ ඉතුරු අතිරේක වතුර ටික පල්ලෙහාට වැක්කිරලා යනවා. අපි බොලයත් ඒ වගේ. අපි ඒකෙන් වැඩ ගන්න ඒකට දරන්න පුළුවන් ධාරිතාවක් තියෙනවා. එතනින් එහාට අපි කොච්චර කරත් ඒක අපේ මොලේ හිටින්නේ නැහැ. තොරතුරු දත්ත ගොඩක් එකවර අපේ බ්‍රේන් එකට ගබඩා කරන්න ගියොත් අපිට දරන්න පුළුවන් ධාරිතාවය ඉක්මවල යනවා. හරියට ගඟක් පිටාර ගලනවා වගේ. ඉතින් ඒ නිසා පැය ගණන් එක දිගට පාඩම් කිරීමෙන් වැළකෙන්න. වරින් වර කෙටි විවේක ගනිමින් අපේ මොළයට, මනසට විවේකයක් ලබා දෙන්න ඕනේ. සුවඳ කියපුවම ඉතින් අතරක් නැතුව සුවඳ වර්ග තියෙනවනේ. සුවඳ වර්ග වලට පුළුවන් හරියට සුවඳ පාවිච්චි කරොත්, හරියට තමන් කැමති සුවඳ වර්ගය පාවිච්චි කරොත්, ඔයා ඉගෙන ගන්න දේවල්, ඔයා කරන දේවල්, ඔයාගේ අධ්‍යාපන කටයුතු හරියට මනස තැන්පත් කරන්න සුවඳ වර්ග වලට උදව් කරන්න පුළුවන්. මේ බලන්නකෝ. මනස සංසුන් කරන තමන් කැමති සුවඳක්, ඒ කියන්නේ හඳුන් කෝරක්, සුවඳ පිලවුන්, සුවඳ කුඩු වලින් තුම්මැල්ලීම, එහෙමත් නැතිනම් සුවඳ වලින් යුක්ත ඔයිල් බර්නර්, ඩිෆියුසර් එකකින් පාඩම් කරන තැන සුවඳවත් කළාම අපි නොදැනුවත්වම අපේ මනස පාඩම් කරන සුදුසු වාතාවරණයකට අපි වැදගෙන යනවා. තමන් කැමති සුමුදු සුවඳත් එක්ක අපේ මනස පොසිටිව් එනර්ජි සෝන් එකකට ඇතුල් වෙනවා. මතක් කරන්න, පන්සලකට, පල්ලියකට, කෝවිලකට ගියාම ඒ තැන්වල තියෙන සුවඳත් එක්ක අපිව අමුතම තැනකට අරගෙන යනවා නේද? පාඩම් කරද්දි තමන් කැමති සුවඳකින් වටපිටාව තියෙනවා නම් අපේ බ්‍රේන් එක ස්ටිමියුලේට් කරලා අපි කරන වැඩේ, අපි පාඩම් කරන වැඩේ ධාරණය කරගන්න හොඳින් මතක තියාගන්න උදව්වක් වෙනවා. අපේ සිරුර කියන්නේත් මහන්සිය කියන දේ දැනෙන දෙයක්. අපේ මොලේ කියන්නේත් වෙහෙස කියන දේ දරා ගන්න පුළුවන් සීමාවක තියෙන දෙයක්. ඉතින් පාසලේ පැය ගාණක් අපි අධ්‍යයන කටයුතු කරලා, ඊට පස්සේ අමතර පන්ති වලට සමහරලාට සහභාගී වෙලා, මේ දවස්වල නම් ඔන්ලයින් ක්ලාස් වලට සහභාගී වුණාට පස්සේ තවත් අපිට ගෙදර වැඩ කරන්න ඉතුරු වෙලා තියෙනවා. මෙන්න මේ වැඩ කරන්න කලින් මෙන්න මේ දේ කරන්න. එතකොට ඔයා පාඩම් කරන දේවල් හොඳටම ඔයාට ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා. පාඩම් කරන්න කලින් පෝඩකට එකපත හෝදල හොඳට රිෆ්‍රෙෂ් වෙන්න. වැඩ ගොඩක් වෙනුවෙන් මනස මෙහෙව්පුවාම හිතට වගේම ගතටත් තෙහෙට්ටුයි. ඇඟපත හෝදලා රිෆ්‍රෙෂ් වුණාම ආයෙමත් අපේ වැඩ ටික කරගන්න ඔයාට උත්තේජනයක් ලැබෙනවා. විෂය කරුණු ඉගෙනගෙන මතකයේ තියාගන්න තියෙන එක විෂයක දෙකක විතරක් නෙමෙයිනේ. විෂයන් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම පෙළපොත්වල තියෙන විෂය කරුණු මතක තියාගෙන හොඳින් ග්‍රහණය කරගෙන ඒවා යලිත් ස්මරණය කරන්න පුළුවන් වෙන්න මෙන්න මේ ටිප් එක කරලා බලන්නකෝ. පෙළපොත්වල හැම පාඩමක් අවසානයේම ඒ පාඩමට අදාළව ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. මුලින්ම මේ ප්‍රශ්න ටික ඉතාම හොඳින් කියව ගන්න. ඊට පස්සේ පාඩමේ මුලට ගිහිල්ලා අනුමාත්‍රිකා ටික හොඳින් කියවගෙන යන්න. අමතක කරන්න එපා. අපි දැන් කියවගෙන යන්නේ මුළු පාඩමම නෙවෙයි, අනුමාත්‍රිකා ටික විතරයි. මේක හරියට චිත්‍රපටියක් සම්පූර්ණයෙන්ම බලන්න නැතුව අපි මැදින් මැදින් බලනවා වගේ වැඩක් තමයි. මැදින් මැදින් බලනකොට චිත්‍රපටියේ මුළු කතාවම අපි දන්නේ නැති වුණාට පොඩි පොඩි දේවල් අපේ මතකේ ගබඩා වෙනවා. ඊට පස්සේ අපි පාඩමේ මුල ඉඳලා කියවගෙන යන්න පටන් ගන්නවා. කියවනකොට අර ප්‍රශ්නවලට අපිට උත්තර හම්බෙනවා වගේම තමයි මාතෘකාවලදී අපි දැක්ක දේවලුත් මතක් වෙනවා. කාලේ කළමනාකරණය කරගැනීම තරම් හොඳ ටිප් එකක් තවත් නැහැ. අපිට පුළුවන් ඉදිරි සතිය ප්ලෑන් කරගන්න. එහෙමත් නැතිනම් හෙට දවස ප්ලෑන් කරගන්න. එහෙමත් නැතිනම් ඉදිරි පැය ප්ලෑන් කරගන්නත් පුළුවන්. මේ විතර පුරුදු වුණාම ඔයා පුදුම වෙයි කොච්චර ලොකු වැඩ ප්‍රමාණයක් ඔයාට කරන්න පුළුවන්ද කියලා. මේ වගේ පුංචි පුංචි ටිප්ස් අපි තරම් හිතුවේ නැතුවට මේ වයින් හොඳ ප්‍රොඩක්ටිව් විදියට ඔයාට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ අද වීඩියෝ එකෙන් කතා කරේ ටිප්ස් කිහිපයක් ගැන විතරයි. තවත් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. තවත් වීඩියෝ එකකින් අනිවාර්යෙන් මේ ටිප්ස් ගැනත් කියනවා. ඉතින් අද වීඩියෝ එකත් හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා පහලින් තියෙන සීනුව නාදකරන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි, සීනුව නාද කරාට පස්සේ එතන තියෙන all කියන බටන් එක press කරොත් තමයි ඔයගලන්ට වීඩියෝ එකක් release කරපු ගමන්ම ඒ වීඩියෝ එක ගැන alert එක mobile එකට එන්නේ. ගිහින් යන්න. සුබ දවසක්.